ఎవరి వారి మాస విసిదేవనత ఓనామ వడకట శుభ ఫల దేన యోగ పకురాక్ దిన విసినమేకిన్ సమన్విత వన మేవర పెబరవారియ దీర్ఘ మాసేకే అడు మాసయక్ నవే లౌకిక దివునవ వాసనావ గెన దెన యోగ రస కుదాకర మేమ పెబరవారి మాసయ దీమట సమత్వ తిబెనవా పెబరవారి మాస విసిదేవన బృహస్పతిన్ దా ఎవని శుభ యోగ పకురాక్ కుదావనవా එම යෝග පොකුර උදාවන වේලාව පෙරවර 10යි 3ට යෙදී ඇති මේෂ ලග්නය උදාවනවා. නවම්පුර මස 13 වැනි තිතිය ලත් පුෂ නැකත උදාව පවතින වේලාවයි. සුබ දිශාව උතුරයි. මෙම තත්කාලය අනුව ග්‍රහයන් 9 දෙනා රාශි 6ක තැන්පත් වීමෙන් ධම්ම යෝග උදාවනවා. අන් අයට උපකාර කරන ප්‍රීතිමත් සතුටින් ජීවත් වන ධනවත් බව ගෙනදෙන යෝගයක් වනවා. හතරවැන්න අධිපති චන්ද්‍රයා හතරවැන්නේ කටකේ බලවත් බොහෝ වස්තු සම්පත් දෙන මවට ඉතා ලැබි වෙනේගරුක භාවය දක්වන දරුවන් බිහිවන පිහිටීමකි. බලවත් සතුට හත බලවත් කුජ සිකුරු සමග පිහිටා චන්ද්‍ර මංගල යෝගයයි. අන් අයගේ සිත් පහසුවෙන් දිනා ගන්නා නොයෙක් මාර්ගවලින් ආදායම් ලැබෙනවා. සතුගෙන් දසවැන්නේ ගුරු පිහිටීම අමලා නම් යෝගයයි. ආත්ම ගෞරවය රකින යහපත් ජීවනෝපයන්හි යෙදෙනවා. ලග්නයේ සිවුවැන්න හා දසවැන්නේ බලවත් ග්‍රහයෝ පිහිටීම උප්පත්ති ග්‍රහ බලයද ප්‍රබල කරනවා. ගුරු ලග්නයේ දීක් බලව හා රවි එකලොස්වැන්නේ පිහිටා සියලු අසුබ දෝෂ වෙත්නම් ඒ හැම හොස කරනවා. චන්ද්‍රයාද දීක් බලේනි. කුජ 10 මකරේ උච්චව ගජ කේශරී නම් රාජයෝගය සාතනවා. ඍජක නම් පංච මහා පුරුෂ යෝගයයි. ගමක පළාතක ආයතනයක ප්‍රධානියක කරනවා. භූමි සම්පත් ගෙන දෙනවා. ගුරු විසින් ආත්ම ත්‍රිකෝණය බලවත් කරනවා. කුජ සතරු කර්ම ත්‍රිකෝණය බලවත් කරනවා. සඳු විසින් මෝක්ෂ ත්‍රිකෝණය බලවත් කරනවා. මෙම සුභ යෝග සහිත කාලය ඕනෑම සුභ වැඩකට නොපකිලිව යොදා ගත හැකියි.